සිල්ල බ්‍රෝමයිට් ජලයේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය ලා කහ පැහැති ලවණයකි. සෙල්සියස් අංශක 25 දී සිල්ල බ්‍රෝමයිට් වල ද්‍රාවීත අගුණිතය අගය අපිට දීලා තියෙනවා. පළවෙනි කොටසෙත් කියන්නේ සෙල්සියස් අංශක 25 දී ඝන සිල්ල බ්‍රෝමයිට් සමග සමතුලිතව පවතින සංතෘප්ත සිල්ල බ්‍රෝමයිට් ද්‍රාවණයකදී සිල්ල ධනයන සාන්ද්‍රය ගණනය කරන්න. සිල්ල බ්‍රෝමයිට් ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. සිල්ල බ්‍රෝමයිට් ජලයේදී වුණාම ලැබෙන්නේ සිල්ල ධනයන සහ බ්‍රෝමයිට් ධනයන. මේ තුලිත රසායනික සමීකරණය ලියලා තිබ්බට ලකුණු 3යි. රබ්හිතුවත් සිල්ල බ්‍රෝමයිට් වල දියවීම ඝන ඩෙසිමීටරයට මවුල් x කියලා, සිල්ල බ්‍රෝමයිට් මවුල් එකක් දියුණුව සිල්ල ධනයන මවුල් එකක් හැදෙනවා. එතකොට සිල්ල බ්‍රෝමයිට් ඝන ඩෙසිමීටරයක් තුල මවුල් x ප්‍රමාණයක් දියුණුව සිල්ල ධනයන හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයක් තුල මවුල් x ප්‍රමාණයක්. ඒ විදිහටම බ්‍රෝමයිට් ධනයනත් හැදෙන්න ඕනේ ඝන ඩෙසිමීටරයක් තුල මවුල් x ප්‍රමාණයක්. සමතුලිත විට තියෙන ප්‍රමාණ ආරම්භයේ සිල්ල ධනයන තිබුණේ ඝන ඩෙසිමීටරයට මවුල් x ප්‍රමාණයක් සිල්ල ධනයන හැදුනා. එහෙනම් සමතුලිත විට ඝන ඩෙසිමීටරයට මවුල් x ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ආරම්භයේ බ්‍රෝමයිඩ් ධනය තිබුණේ ඝන ඩෙසිමීටරයට මවුල් x ප්‍රමාණයක් හැදුනා. සමතුලිත විට ඝන ඩෙසිමීටරයට මවුල් x ප්‍රමාණයක් බ්‍රෝමයිඩ් ධනය තියෙන්න ඕනේ. රයිස් ටේබල් එක ලිව්වට ලකුණු 3යි. සිල්ල බ්‍රෝමයිඩ් වල ද්‍රාව්‍යතාව ගුණිතය සමාන වෙනවා ජලීය සිල්ල ධනයන සාන්ද්‍රණයේ පළවෙනි බලය ගුණ කිරීම ජලීය බ්‍රෝමයිඩ් ධනයන සාන්ද්‍රණය. ඒ ප්‍රකාශයේ ලිව්වට ලකුණු 3යි. සිල්ල බ්‍රෝමයිඩ් වල ද්‍රාව්‍යතාව ගුණිතය 5 ගුණ කිරීම 10^13 ඒකකයේ මවුල වර්ගය ඩෙසිමීටර ඍණ 6. සිල්ල ධනයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල x. බ්‍රෝමයිඩ් ධනයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල x. මේ විදිහට අගයන් ආදේශ කළාට ලකුණු 3යි. ඒ ප්‍රකාශය අපිට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 25 ගුණ කිරීම 10^14 කියලා. දෙවරක් 25 50යි. එතකොට x වල අගය කියන්නේ 2 වර්ගමූලයේ 1.414 ගුණ කිරීම 25 වර්ගමූලයේ 5යි ගුණ කිරීම 10^14 වර්ගමූලයේ 10^7යි. 4^5 20යි 0.2 දෙකක් ඉතිරි. 1^5 5යි 2යි 7යි. 4^5 20යි 0.2 දෙකක් ඉතිරි. 1^5 5යි 2යි 7යි. දශමස්ථාන 3යි. x වල අගය ගන්නේ කරගත්තර ලකුණු 3යි. එතකොට අපිට කියන්න පුළුවන් මේ සංතෘප්ත ද්‍රාවණය තුල සිල්ව ධනයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 7.07 ගුණ කිරීම 10^7යි. ඒ පිළිතුර ලියලා තිබ්බට ලකුණු 3යි. දෙවැනි කොටස ඉහත එක කොටසේ විස්තර කර ඇති ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 100ක් ඝන සිල්ව බ්‍රෝමයිඩ් සමග බීකරයක අඩංගු වේ. මෙම බීකරයට ආසුත් ජලයේ ඝන සෙන්ටිමීටර 100ක් එකතු කර සමතුලිතතාවට එළවෙනතුරු මිශ්‍රණය හොඳින් කලතන ලදී. මෙම අවස්ථාවේදී ඝන සිල්ව බ්‍රෝමයිඩ් යම් ප්‍රමාණය බීකරයේ පතුලේ තවදුරටත් ඉතිරිව පැවතුණි. එතකොට ආසුත් ජලය දාලා තවදුරටත් සිල්ව බ්‍රෝමයිඩ් දිය කරලා තියෙනවා. ඒ දිය කළත් සිල්ව බ්‍රෝමයිඩ් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සමතුලිතතාවට පත් වෙලා තියෙනවා. සමතුලිතතාවය පවතිනවා කියන්නේ ඒ ද්‍රාවණය සංතෘප්ත ද්‍රාවණයක්, උපරිම වශයෙන් සිල්ව බ්‍රෝමයිඩ් දිය වෙච්ච ද්‍රාවණයක්. මෙම ද්‍රාවණයේ සිල්ව ධනයන සාන්ද්‍රය කුමක් විය හැකිද? ඔබේ පිළිතුර පහදන්න. එතකොට ඒ ලැබෙන ද්‍රාවණයේ සිල්ව ධනයන සාන්ද්‍රණය මේ ගානමයි. ලැබෙන ද්‍රාවණයේ සිල්ව ධනයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 7.07 ගුණ කිරීම 10^7යි. ඒ පිළිතුර ලිව්වට ලකුණු 3යි. හේතුව ආසුත් ජලයේ යෙදුවට පස්සේ සිල්ව බ්‍රෝමයිඩ් ඉතිරි වෙලා තියෙන එකෙන් කියවෙනවා සමතුලිතතාවය පවතින්නේ. එහෙම නැත්නම් ද්‍රාවණය සිල්ව බ්‍රෝමයිඩ් වලින් සංතෘප්තයි. ඒ අදහස ලිව්වට ලකුණු 3යි. තුන්වෙනි කොටස සුදුසු ගණනය කිරීමක් භාවිතයෙන් සෙල්සියස් අංශක 25 දී ඝන ඩෙසිමීටරයට මවුල 1.5 ගුණ කිරීම 10^14 සාන්ද්‍රයක් තියෙන සිල්ව නයිට්‍රේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 10ක් සහ ඝන ඩෙසිමීටරයට මවුල 6 ගුණ කිරීම 10^14 සාන්ද්‍රයක් තියෙන සෝඩියම් බ්‍රෝමයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 5ක් මිශ්‍ර කළ විට බලාපොරොත්තු වූ නිරීක්ෂණය පුරෝකථනය කරයි. සිල්ව නයිට්‍රේට් ද්‍රාවණයයි සෝඩියම් බ්‍රෝමයිඩ් ද්‍රාවණයයි මිශ්‍ර කරපුවාම අවක්ෂේපයෙන් ඉඩ තියෙන්නේ සිල්ව බ්‍රෝමයිඩ්.
එතකොට අපිට වැදගත් වෙන්නේ ද්‍රාවණ මිශ්‍ර කළ විගස මේ ද්‍රාවණය තුළ තියෙන සිල්ව ධන අයන සාන්ද්‍රණයයි මේ ද්‍රාවණය තුළ තියෙන බ්‍රෝමයිඩ් අයන සාන්ද්‍රණයයි. මේ ද්‍රාවණයට සිල්ව ධන අයන ලැබෙන්නේ සිල්ව නයිට්‍රේට් ද්‍රාවණය. සිල්ව නයිට්‍රේට් කියන්නේ ජලයේ හොඳින් දියවන ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ඒතර සිල්ව නයිට්‍රේට් ජලයේ දීවන අදාළ සමීකරණය මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ඒ සමීකරණය ලිව්වට ලකුණු 3යි. සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයේ සිල්ව ධන අයන සාන්ද්‍රණය. සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයේ සාන්ද්‍රය ඝන ඩෙසිමීටර මවුල 1.5 ගුණ කිරීම 10^4යි. සිල්වර් නයිට්‍රේට් මවුල එකකින් සිල්ව ධන අයන මවුල එකක් ලැබෙනවා. එහෙනම් සිල්ව ධන අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 1.5 ගුණ කිරීම 10^4ක් වෙන්න ඕනේ. මේ ද්‍රාවණ දෙක මිශ්‍ර කරපු ගමන් අවක්ෂේපයක් හැදෙනවා නම් ඒ අවක්ෂේපය හැදෙන්න කලින් ඒ කියන්නේ ද්‍රාවණ මිශ්‍ර කළ විගස ද්‍රාවණයේ තියෙන සිල්ව ධන අයන මවුල ගාන සිල්ව නයිට්‍රේට් ද්‍රාවණයේ තිබිච්ච සිල්ව ධන අයන මවුල ගාන සමානයි. අපි සමීකරණය දන්නවා සාන්ද්‍රය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව. ඒතර සිල්ව ධන අයන මවුල ගාන නියතයි. එතකොට සාන්ද්‍රණයේ පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. එහෙනම් අපිට ඊළඟට ගණනය කරන්න පුළුවන් ද්‍රාවණ මිශ්‍ර කළ විගස සිල්ව ධන අයන සාන්ද්‍රණය. සිල්ව නයිට්‍රේට් ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 10යි. දැන් ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 15යි. සිල්ව ධන අයන සාන්ද්‍රණය ද්‍රාවණයේ පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙන්නේ. එතකොට සිල්ව ධන අයන සාන්ද්‍රණය මුලින් ඝන ඩෙසිමීටර මවුල 1.5 ගුණ කිරීම 10^4යි. පරිමාව දෙකෙන් බෙදලා තුනෙන් ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් සාන්ද්‍රණය දෙකෙන් ගුණ වෙලා තුනෙන් බෙදෙන්න ඕනේ. එතකොට 3^1 3^0.5 0.5^2 එතකොට ද්‍රාවණ මිශ්‍ර කළ විගස සිල්ව ධන අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 1 ගුණ කිරීම 10^4. එතකොට සිල්ව නයිට්‍රේට් ද්‍රාවණයේ තියෙන සිල්ව ධන අයන සාන්ද්‍රය ගන්න එක ලකුණු 3යි. ද්‍රාවණ මිශ්‍ර කළ විගස සිල්ව ධන අයන සාන්ද්‍රය ගන්න එකට ලකුණු 3යි. සෝඩියම් බ්‍රෝමයිඩ් ජලයේ හොඳින් දියවන ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. ලැබෙන්නේ ජලීය සෝඩියම් ධන අයන සහ ජලීය බ්‍රෝමයිඩ් අයන. ඒ සමීකරණය ලිව්වට ලකුණු 3යි. සෝඩියම් බ්‍රෝමයිඩ් ද්‍රාවණයේ බ්‍රෝමයිඩ් අයන සාන්ද්‍රණය. සෝඩියම් බ්‍රෝමයිඩ් මවුල එකක් දියවෙනකොට බ්‍රෝමයිඩ් අයන මවුල එකක් හැදෙනවා. එහෙනම් ද්‍රාවණය තුළ බ්‍රෝමයිඩ් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 6 ගුණ කිරීම 10^4යි. ඒ අගය ගන්න එක කරගත්තා ලකුණු 3යි. දැන් අපිට ගණනය කරන්න පුළුවන් ද්‍රාවණ මිශ්‍ර කළ විගස බ්‍රෝමයිඩ් අයන සාන්ද්‍රණය. මේ ද්‍රාවණයේ තිබිච්ච බ්‍රෝමයිඩ් අයන මවුල ගානම තමයි අවක්ෂේපයක් හැදෙනවා නම් ඒ අවක්ෂේපය හැදීමට පෙර ද්‍රාවණ මිශ්‍ර කළ විගස මේ ද්‍රාවණය තුළ තියෙන බ්‍රෝමයිඩ් අයන මවුල ගාන. ඒක බ්‍රෝමයිඩ් අයන මවුල ගාන නියතයි. සාන්ද්‍රණය එතකොට පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ඝන සෙන්ටිමීටර 5 ඝන සෙන්ටිමීටර 15ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිමාව 3 ගුණයක් වෙලා තියෙනවා. එහෙනම් සාන්ද්‍රණය 3න් 1ක් වෙන්න ඕනේ. ඝන ඩෙසිමීටරට මවුල 6 ගුණ කිරීම 10^4 ගුණ කිරීම 3න් 1යි. 3^1 3^2 ඝන ඩෙසිමීටරට මවුල 2 ගුණ කිරීම 10^4. එයාගේ ගණනය කරගත්තා ලකුණු 3යි. අපි කලින් ගණනය කිරීම කරන්න සිල්ව බ්‍රෝමයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතය ප්‍රකාශනයේ ලියලා තියෙනවා. ඒ නිසා අපිට ඒ දිහා බලාගෙන මේ ද්‍රාවණයේ සිල්ව බ්‍රෝමයිඩ් වල අයනික ගුණිතය ගණනය කරන්න පුළුවන්. ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනයේ තියෙන්නේ සිල්ව ධන අයන සාන්ද්‍රය ගුණ කිරීම බ්‍රෝමයිඩ් අයන සාන්ද්‍රය. ඒතකොට සිල්ව ධන අයන සාන්ද්‍රය අපි ගණනය කරගත්ත ඝන ඩෙසිමීටරට මවුල 1 ගුණ කිරීම 10^4යි. බ්‍රෝමයිඩ් අයන සාන්ද්‍රය දැන් ගණනය කරගත්ත ඝන ඩෙසිමීටරට මවුල 2 ගුණ කිරීම 10^4යි. ඒක ගත්තේ ඒක යගයන් ආදේශ කළාට ලකුණු 2යි.
සුළු කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා එක් වරක් දෙක දෙකයි ගුණ කිරීම 10^4 වෙනි බලයේ ගුණ කිරීම 10^4 වෙනි බලයේ 10^8 වෙනි බලයේ ඒකකය මවුල වර්ගය ඩෙසිමීටර් ඍණ 6. ඒ පිළිතුර ලබා ගත්තට ලකුණු 2යි. ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා සිල්වර් බ්‍රෝමයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතය. පහ ගුණ කිරීම 10^13 ඒකකය මවුල වර්ගය ඩෙසිමීටර් ඍණ 6. සිල්වර් බ්‍රෝමයිඩ් වල අයනික ගුණිතයයි සිල්වර් බ්‍රෝමයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතයයි දැන් සංසන්දනය කරන්න පුළුවන්. දැන් අපිට පේනවා සිල්වර් බ්‍රෝමයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතයට වඩා ද්‍රාවණ මිශ්‍ර කළ විගස අයනික ගුණිතය විශාලයි. ඒ තීරණය ගත්තාට ලකුණු 2යි. යම්කිසි සංයෝගයක ද්‍රාව්‍යතා ගුණිතයට වඩා අයනික ගුණිතය විශාල වෙනවා නම් ඒ සංයෝගය අවක්ෂේප වෙනවා. ඒතර මේ අවස්ථාවේදී සිල්වර් බ්‍රෝමයිඩ් අවක්ෂේප වෙනවා. අපිට නිරීක්ෂණය වෙනවා ලා කහ පැහැති අවක්ෂේපයක්. ඒ අදහස ලිව්වට ලකුණු 2යි.